උණුසුම් පුවත් ලද සනින් රැගෙන අපේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. නීති විරෝධී ලෙස ඩොලර් තබා ගත්තොත් දැඩි දඩ. ඇමරිකානු ඩොලර් 15,000කට වඩා සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන්ට එම මුදල් බැංකුවල තැන්පත් කිරීම හෝ රුපියල් බවට පරිවර්තනය කර ගැනීම සඳහා සති දෙකක සමාකාලයක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් 10,000කට අඩු මුදලක් සන්තකයේ තබා ගත්තද එම මුදල තමාට ලැබුණු ආකාරයේ සනාථ කිරීම අත්‍යවශ්‍ය වන බවයි. මහ බැංකු අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ සඳහන් කරා. ඔබ නිරීක්ෂණය කළා නම් අවසාන මාධ්‍ය සාකච්ඡාවේදී අපි පියවර කිහිපයක් නිවේදනය කළා. වෙළඳපොළ හොඳින් ප්‍රතිචාර දක්වනවා දැකීම සතුට. විදේශ විනිමය වෙළඳපොළේ ධනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. පළමුව කළු කඩයට ලබා දුන් මුදල සැලකිය යුතු මට්ටමකින් පහත වෙවි තියෙනා වගේම දැන් බැංකු පද්ධතිය තුළ වෙළඳපොළ අනුපාතයේ මට්ටමේ තියෙනවා. විවෘත ගිණුම් හරහා අනයනය තහනම් කිරීම මේ මාස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට තිබෙනවා. විදේශ විනිමය අනුපාතය අනෙක් පැත්තට හැරිලා තියෙනවා. එය දිගටම මේ දිශාවට යයි බැංකු පද්ධතියට තවත් විදේශ විනිමය ලැබෙන විට. ඔබ මාධ්‍ය හරහා මෑතකදී දැක්කා පොලිසිය අනීතිකව ළඟ තබාගෙන හිටපු විදේශ විනිමය වැටලීම් කරා. අපි ඊළඟ දින දෙක තුල නිවේදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නියෝග නිකුත් කරන්න වෙනවා. එය ඉක්මනින්ම නිකුත් වෙයි. විදේශ විනිමය පහතට අනුව විදේශ විනිමය නෝට්ටු ළඟ තබා ගැනීමේ සීමාවක් තියෙනවා. ඇමරිකානු ඩොලර් 15,000ක සීමාවක් දක්වා. ඒ යොන්ට ඒ මුදල් නීත්‍යානුකූලව ලැබිලා තියෙනවා නම් යම් අයෙක් රට ගිහින් එද්දි අරන් ආපු ඩොලර් ඔවුන්ට තියාගන්න පුළුවන් මාස 3ක් යනකම්. ඇමරිකානු ඩොලර් 15,000ක් වෙනකම්. විදේශ මුදල් නෝට්ටු තෑගක් වශයෙන් ලබා දුන්නත් ඔවුන්ට ඒ මුදල් අතේ තියාගන්න පුළුවන් මාස 3ක් යනකම්. ඊට පස්සේ ඔවුන් මේ මුදල බැංකුවේ විදේශ විනිමය ගිණුමක තැන්පත් කරන්න අවශ්‍යයි. නමුත් මෑත කාලීනව අපි දැක්කේ ජනතාව විදේශ විනිමය නෝට්ටු වලින් එකතු කරනවා. අපි දින දෙකකින් කරන්න යන්නේ අපි විදේශ නෝට්ටු ළඟ තබාගෙන ඉන්න ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලනවා ඩොලර් 15,000කට වඩා ළඟ තබා ගැනීම නීති විරෝධී. අපි ඒ ඩොලර් 10,000 දක්වා අඩු කරන්න බලනවා. ඒ 10,000 තෝන්නේ මුදල ලැබුණේ කොහොමද කියලා සනාථ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි සමාකාලයක් ලබා දෙනවා සති දෙකක. ඔවුන්ට මුදල තැන්පත් කරන්න හෝ රුපියල් බවට පරිවර්තනය කරගෙන රුපියල් ගිණුම් වල පවත්වා ගන්න. විදේශ විනිමය පනත අපිට බලය ලබා දෙනවා ඉන්පසුව දඩ මුදල් පනවන්න. නීතිපතිවරයාගේ අර්ථ නිරූපණයත් අපි බලනවා. උදාහරණයක් ලෙස ඩොලර් ලක්ෂයකට ඩොලර් ලක්ෂයක් දක්වාම දඩ පැනවිය හැකි. ඒ කියන්නේ ඔවුන්ට ඔවුන්ගේ මුදල් අහිමි වෙනවා. අපේ අදහස වෙන්නේ මේ හරහා අපිට මේ මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න යොදා ගන්න උදව් වනු ඇති බව. මුදලේ වටිනාකමට තියාගෙන ඉන්නව නම් හොඳම දේ තමයි ඒ මුදල් බැංකුවේ තැන්පත් කරලා දැන් තියෙන විනිමය අනුපාතයට හොඳ රුපියල් ප්‍රමාණයක් ගැනීම. එම අදහස් දැක්වීමේදී මාධ්‍යවේදියෙක් මෙලෙස විමසීය. ඔබතුමා ගිය සතියේ සඳහන් කළ දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඔබේ මතය. මොකද මේ අවස්ථාවේ ඒ ගැන කියන්න තියෙන්නේ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ සඳහන් කරා. අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කළ තියෙනවා. එදා කැබිනට් එකක්වත් ඇමති කෙනෙක්වත් හිටියේ නැහැ. රටේ ප්‍රචණ්ඩත්වය නැති වෙලා සාමකාමී තත්ත්වයක් තියෙනවා. සාමකාමී විරෝධතා තිබුණට කමක් නැහැ. නිවර්දි මාවතකට ප්‍රගතියක් ඇතිවන බව දකිනවා. සාර්ථකව වැඩ කළ හැකි බවට විශ්වාසයක් තියෙනවා. අපි බැලුවොත් විනිමය අනුපාතය ස්ථාවර වෙලා තියෙනවා. පොලි අනුපාත ස්ථාවර කරගෙන යනවා. අපේ අරමුණ ස්ථාවර කිරීමට ගන්නා පියවර ප්‍රතිඵල පේනවා නම් දිගටම කරගෙන යන්න පුළුවන්. නැත්තම් වැඩක් නැහැ. එවිට මාධ්‍යවේදියෙක් ඇසුවේ නව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබුණද. එවිට නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ සාකච්ඡා වාර කිහිපයක්ම කරන්න ලැබුණා.